දාහතරවන පරිච්ඡේදය සංඝ ප්‍රීතු ආනන්ද හිමියෝ ඉදිනට දේශනා කරනු ලබන 12 වෙනි සූත්‍රය උදෙසා සභා ශාලාවේ තමාගේ ස්ථානයේ සිටගෙන සිටිති. අද අලුයම සිට මේ දක්වා දෙවතාවක් මහා සභාව රැස් වී තිබේ. දැන් දහවල් දාණයට කාල වේලාව සමීපය. අද महाराजुन पिरिनमन दाने टे पेर बुद्ध देशनावक इदिरिपत करन्न टे मा केमती एय पाहाराद सूत्रयाई मुहुंदु बड़नाविक गोत्रिक नायके कु उ पाहाराद नम तेनेत्ता अमता बुदुरदुन देशनाकल एका आनंद हिमी माविसिन मिसे असनलदै कियमिन सिय देशने अरंभाई पाहाराद ඔබගේ ගෝත්‍රය මහා සමුදුර අගේන බව සිතමි එසේය ස්වාමීනි එසේනම් පහාරාද එසේ එගීමට ඔබගේ ගෝත්‍රයේ අය මහා සමුදුරෙහි අපූර්ව ගුණාංග කීයක් දකීද හිමියනි ගුණාංග 8ක් වෙයි එනම් මහා සමුදුර කෙමෙන් බෑවුම් වෙයි කෙමෙන් වැටේ කෙමෙන් නැගේ ගල් කුලක්සේ එකවර කඩාණු වැටේ महा समुद्र स्थिरसारय इवरेन पिट नोगलाई महा समुद्र मल सिरुरु नोयवसाई इसे मलकुनक समुद्र हिवीनम एय इक्मनिन्म वेरलट गसागिन एई महा गंगा समुद्रट आविट ए गंगावन्हि नम आदि नेतिवीयाई एन पसु एवा हेदिन्वेन्ने महा सायुर लेसमाई लोव सियलु गंगा महा सयुरट आवत अहस वैदिय सियल्ल सयुरट वेटुनत एहि प्रमाणय अडु वेडि वेन बवक नोपेने महा सयुरे एत्ते एकम रसकी ए लवण रसय महा सयुरहि नोयकुत वटिन वस्तु एत मुतु मेनिक निल्कट कवडी पलिंगु लतामिनी पबलु गिरिगल रन रिदि रतुकट वैरोडी आदिय वेई महासायुर बहु सतुन्गे निवहन वेई ए एतमुन अडिसे यक्तरं दिगय स्वामीनी सायुरहि अप दकिना गुणांग अट मिसे अपि ए सियल्ल अगेमु स्वामीनी भिक्षुन् वहन्सेला मे धर्मेहि हा विनयेहि अगे दकिद्द एयिन् सतुटु वेद्द एसेमै पहाराद नमुत् स्वामीनी मे धर्मेहि हा विनयेहि भिक्षुन् वहन्सेला दकिन अगयन तुटुवेन गुणांग कीयक् नम वेयिद पहाराद गुणांग अटक् वेयि एनम् महासयुर केमेन् नेगि केमेन् वेटि केमेन् बैम् वन्नासे गल् कुलक् एकवर कडा नोवटेन्नासे धर्मयद विनयद एसेम वेयि एहि केमेन् पुहुणुवीम् केमेन् पुरुदुवीम् केमेन् प्रगुणव दिवनुवीम वे अवसान अवबोधय इकवरनु वे महा समुदुर स्थावर वन्नासे माय में पिटत नुगलन्नासे मा भिक्षुन् वहन्सेला पिहिटवन विनेहि उन् वहन्सेला स्थावर वे विनय नीति कडा ससुन नुकिलसति विनय आरक्षा किडीमट बेंदी सिटिति महा समुदुर मलकुनु नोयवसन्नासे एय इक्मनिन इवतलन्नासे गोडबिमट गिनहु दमन्नासे संघ्या वहन्सेलाद तमा अतर दुस्सीलहु अय नोयवसिति हसिरीमे सककटेतु रहसिकत उ अय नोयवसिति पारिशुद्ध नौ पापकारी उ आशावन सहितव नरकट हसिरन्ना उ अय नोयवसिति इवन अय दुटुविट संघ्या वहन्सेला एक्व ए अय निरपति महा गंगा महा समुद्रट आविट पेर नाम नेतिव यन्नासे ब्राह्मण क्षत्रिय वैश्य शूद्र कुल हो ओनेम वांशेक उ अय धर्मय हा विनय नम अनगारिक जीवितेट इलंब विट ओंगे मुल नाम कुल गोत्र नेतिवीयाई शाक्य पुत्रयन अनुयन भिक्षुन्म बवट पत्वेई महा समुदुर अडु वेडि नुवन्नासे लोव सियलु गंगा धारा गला आवत अहसिन
මහා වරුසා ඇදහැලුණත් සමුද්‍රයට වතුර වැඩිවන්නේ නැහැ. නියන් අවුත් ඇලදොල ගංගා සිඳී මුහුදට වතුර නාවත් මුහුදෙහි වතුර අඩු වෙන්නේ නැහැ. එමෙන්ම කොතෙක් භික්ෂූන් නිවන් සුව ලැබුවත් එහි අඩු වැඩිවීමක් නොවේ. මන්ද නිර්වාණයේ තත්වයක් හෝ තැනක් හෝ දෙයක් නොවන බැවිනි. මහා සමුද්‍ර ඇත්තේ එකම ලවණ රසයේම මේ ධර්මයේහි හා විනයෙහි ඇත්තේ එකම රසයයි. ඒ ධර්ම රසයයි. මහා සමුද්‍ර බොහෝ අගනාදී ඇතුවාසේ ධර්මයේහි හා විනයෙහි බොහෝ අගනාදී වෙයි. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංගය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මහා සමුද්‍ර බොහෝ විසල් හා කුඩා සත්වයන්ගේ නිවහන වන්නාසේම ධර්මය හා විනය මහරහතුන් වහන්සේලාගේ මෙන්ම පෘථග්ජන බොහෝ සත්වයන්ගේද නිවහන වෙයි. සෝවාන්, සක්‍රුදාගාමි, අනාගාමි හා අරහත් වූවොත් ඒ අතර වෙති. පහාරාද මේ ධර්මයෙහි හා විනයෙහි අසිරිමත් ගුණාංග 8ක් වෙයි. යලි යලිත් භික්ෂුන් වහන්සේලා මේ ගුණාංග 8 දකිති. එයින්ම තුටු වෙති. ආනන්ද හිමි දේශනාව අවසන් කොට සිටි තැනින් යලි තම අසුන වෙතට පැමිණෙයි. මහා කස්සප හිමි යමේරුකාව නාද කරයි. රහතුන් වහන්සේලා අජාසත් රජු සිය පිරිවර සමග බලා සිටිනා දානශාලාවට පිළිවෙලින් වඩිති. ආනන්ද හිමි මහා කස්සප හිමියන්ට ලන්ව සෙමින් කතා කරන්නේ සභාශාලාවෙන් දාණයට වඩින අතරේය. එවත්නි, අද ඔබ වහන්සේ ගැන අප කතාවට එළඹෙන දවසයි. ඔබ වහන්සේ කෙතරම් නිහතමානීදැයි චාම්දැයි අප දන්නවා. නමුත් අද නම් ඔබ වහන්සේට ප්‍රශංසා අත් විඳින්නටම වෙනවා. මහා කස්සප හිමි තම මිතුරා දිස බලා සිනාසෙයි. ආනන්ද හිමියනි, ඔබ වහන්සේත් මමත් හැම විටම එකම විදියට හැමදේම දැක නැති බව රහසක් නොවේයි. අප දෙදෙනාගෙන් ඉදිකටු විකුණන්නා කවුද, ඉදිකටු නිමවන්නා කවුදැයි ඔබ තේරුම් ගත්තාද? මේ පැනයෙන් මවිත වෙන ආනන්ද හිමි ඔබ වහන්සේට ඒ ඈත අතීතයේ සිටි දුසිල්වත් චෝලානන්දා මෙහිණියහා කළ සංවාදය තවමත් මතක තිබෙනවායයි මට නම් විශ්වාස කරන්නටත් අපහසුයි. මතක ශක්තිය ඇත්තේ ඔබ වහන්සේට පමණක් නොවේ. ඇවැත්නි, යැයි මහා කස්සප හිමි පිළිතුරු දෙන්නේ සිනහවකිනි. මගේ මතකය හරිනම් එදා ඔබ වහන්සේගේ භාවනා හා ආධ්‍යාත්මික ඵල ලබා ගැනීම ගැන දිගින් දිගටම කතා කළා. ඔබ වහන්සේ මට ඒත්තු ගන්වන්නට තැත් කළේ බුදුන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ ශක්තියන් අනුමත කළාසේ. මා හරි හැටි ඔබ වහන්සේව නොදැන සිටියානම් මට සිතෙන්නේ ඔබට අහම්බෙන් ඇසුණු දෙයින් ඔබේ මමත්වය පළුදු වුණා කියායි ආනන්ද හිමි පිළිතුරු දෙයි. ඇවැත්නි, මට එදා සිතුනේ පළුදු උනේ ඔබේ මමත්වය කියායි. මට තහවුරු කරන්නට උවමනා උනේ ඒ මෙහිණියගේ වර්ණනාවෙන් ඔබ නොමග යැවීම වැළැක්වීමයි. මහා කස්සප හිමි සිනහවකින් පවසයි. කෙසේ හෝ මේ සංඝායනාවට පෙර දින රාත්‍රියේ ඔබ සේම මමත් ඉදිකටු නිමවන්නේ බවට පත් වුණා. ඒ නිසා ඉදිකටු විකුණන්නා තව දුරටත් නැහැ. දැන් අප දෙදෙනාම රහත්ඵල ලැබූ අය. ඒ නිසාම තව දුරටත් මමත්වය හා ඒ වාගේ වදකාර අනන්‍යතාවයන් ගැන අප කරදර විය යුතු නැහැ. කෙසේ වුවත් මා අනතුරු ඇඟවීමක් ලෙසින් කියන්නට තැත් කළේ ඔබ වහන්සේගේ නිහතමානීත්වය අද පිරික්සුමට ලක් වෙන බවයි. ඔබ වහන්සේගේ මමත්වය නිවි යෑම හොඳයි. ඒ නැත්නම් මා ඔබ වහන්සේ ගැන සිත් කරදරයකට පත්වෙන්නට ඉඩ තිබුණා. ආනන්ද හිමි පවසයි. ඔබ වහන්සේ
අන්තිමේදී නිර්වාණය ලැබපු එක ඉතාම හොඳයි. නැත්නම් මා තවමත් ඔබට ලාභාල අයකුයයි අමතනවා. මා තවමත් සිතන්නේ ඔබ වහන්සේට නුසුදුසු වූ භික්ෂුන් වහන්සේලා ඇසුරේ කාලේ නාස්ති කළ තරුණ භික්ෂුව හැටියටයි. මහා කස්සප හිමි පිළිතුරු දෙයි. ඒ දිනගත වී බොහෝ කල මේ සංවාදයට හේතු වූ චුල්ලනන්දා මෙහෙණියත් අපහැර ගොස් බොහෝ කල ආනන්ද හිමි පවසයි. තව දුරටත් ශාසනයේ ඔබ වහන්සේගේ ගෞරවනීය තනතුර ගැන කතා කරන්නට අවශ්‍ය නැහැ. අප අද අනුකාරක සභාවේදී ඒ සියල්ල තහවුරු කරමු. තම පැරණි මිතුරාගේ මේ සුහද කියමන හා මහා කස්සප හිමියන්ද එකඟ වෙති. රජතුමා දන් පිළිගන්වන්නට බලා සිටින තැනට ඔවුහු නිහඬව ගමන් ගනිති. වැඩිහිටි අනුපිළිවෙල අනුව ඔවුන් අසුන් ගනිති. අනෙක් රහතුන් වහන්සේලා ඒ දෙනම අනුකරණයෙන් අසුන් ගනිති. දන් පිළිගන්නෝ අයට සෙත්පතා ඔවුන් පිරිත් සජ්ජායනා ආරම්භති. පසුව ඒ සන්ධ්‍යාවේ මහා කස්සප හිමියන්ගේ ගුහා ගර්භයේ අනුකාරක සභාව රැස් වෙයි. මතක ධාරී භික්ෂූන් වහන්සේලා දැනටම අසුන්ගෙන දෙනෙත් පියාගෙන සිටින්නේ තමනට ඇසෙන ඒ අගනාවදන් මතකයේ රඳවා අනාගත පරම්පරාවලට ගෙන යාමටයි. මා කලින් සඳහන් කළාසේ අද ඔබ වහන්සේ ගැන මේ කතාවට එළඹෙන දිනේ බව ආනන්ද හිමි මහා කස්සප හිමියන්ට පවසයි. සංඝ පීත්‍රුන් වහන්සේ නිහතමානීව සිනාසී එසේම වේවා යයි පවසයි. ආනන්ද හිමි කතා කරයි. මහා කස්සප හිමියනි, ඔබේ ජීවිතයේ මුල් අවධිය ගැනත් පෞල් පසුබිම ගැනත් මම සඳහන් කරන්නම්. නමුත් ඔබ වහන්සේගේම වදනින් බුදු හිමියන් මුණ ගැසීම ගැන සඳහන් කළොත් අගනේයි. මහා කස්සප හිමි විරෝධතාවයක් පාන්නට තැත් කළත් ආනන්ද හිමියන්ගේ මේ ඉල්ලීම පිළිගෙන හිසසලා නිහඬ වෙයි. කපිල නම් වූ බ්‍රාහ්මණ පියාටත් සුමන දේවී නම් වූ මෑණියන්ටත් දාව උපන් උන්වහන්සේ උපතින් පිප්පිලි නම් ඌවා. පිප්පිලි උපන්නේ මගධ දේශයේ මහා තිත්තගම්මානයේ. පිප්පිලි මේ ධනවත් පවුලේ එකම පුත්‍රයායි. මේ පවුලේ උදවිය රජුන්සේ ගම්මාන දහසයක් පාලනය කළා. මේ තරුණයාට හැම සැප සම්පතක්ම ලැබුණා. ස්නානයෙන් පසු ශරීරයේ ගල්වන්නට රන් කුඩු පවා ඕනෑ තරම් තිබුණා. පිප්පලීට වයස 20ක් වූ විට ඔහුගේ දෙමාපියන් කියා සිටියේ ඔහු විවාහ විය යුතු බව. මෙය ස්වභාවික ඉල්ලීමක්, නිමක් නැති පරම්පරා ගණනාවක චාරිත්‍රයක්. තමන්ගේ දීපල වස්තුන් පවත්වාගෙන යාමට පරපුරේ උරුමකාරයන් සිටින බවට තහවුරු විය යුතුය. නමුත් මේ තරුණයාට අවශ්‍ය වූයේ ලෞකික සැප සම්පත් හැරදමා තවුසෙකු වීමටයි. නමුත් දෙමාපියන් තම අභිප්‍රාය අත්හලේ නැහැ. තම පුත්‍රයාව විවාහ කර දීම ගැන අදිෂ්ඨානයෙන් යුතුව සිටියා. පුත්‍රයාගේ මනස වෙනස් කිරීමට යලි යලිත් කොතෙක් වෑයම් කළත් එය නොහැකි වුණා. පිප්පලි එයට වෙනත් කදිම අදහසක් ගෙන ආවා. ඔහු තම දෑතින් පරිපූර්ණ ගැහණියකගේ රන් රුවක් නිර්මාණය කළා. එය දෙමාපියන් වෙතට ගෙන ගොස් කීවා, මේ තරම් සුන්දර ලස්සන තරුණියක් ලැබුණොත් මා විවාහ වෙනවා කියා. මේ උපායෙන් තමාට විවාහ නොවී සිටිය හැකියි ඔහු සිතුවා. ඇවැත්නි, දෙමාපියන්ගේ චේතනාවේ බලය ඔබ වහන්සේ අවතක්සේරු කරන්නට ඇති නේද? මහා කස්සප හිමි කල්පනාබරව කියන්නේ දෙමාපියන් සිහිපත් කරමිනි. දෙමාපියන් බමුණන් 8 දිනකු කැඳෙව්වා. ආනන්ද හිමි යලි කතණයට පිවිසෙයි. ඔවුන්ට හොඳින් ගෙවා තවත් කහවණු දෙන්නටත් පොරොන්දු වෙලා ඔවුන්ට කීවා, මේ ආකාර ලස්සන තරුණියක් සොයා දෙන්නට කියා. උවමනානම් ලෝකයේ සතර කොනටම මේ ප්‍රතිමාව ගෙන යන්නටත් කීවා.
සුන්දර තරුණියන් වෙසෙන බවට හැමෝම අතර ප්‍රචලිත මධ්‍ය දේශයට ගිය විට ඔබේ අනාගත බිරිඳ භද්‍ර කාපිලාණිව ඔවුන්ට දකින්නට ලැබුණා. මහා කස්සප හිමි දෙවුරසලා කවුද දැන සිටියේ? එයයි පවසයි. භද්‍ර කාපිලාණිගේ එවිට වයස 16යි. ඔබට වඩා වයස අවුරුදු 4කින් බාලයි. ආනන්ද හිමි පවසයි. ඇගේ දෙමාපියන් මංගල යෝජනාවට කැමති වුණා. පෙරලා ඇවිත් පිප්පලීගේ දෙමාපියන්ට කියන තෙක් බමුණන්ට ඉවසුමක් නැති වුණා. පුවත ඇසූ දෙමාපියන්ද ඉතාම සතුටටපත් වුණා. නමුත් මා තීරුම් ගත්තේ ඔබේ අනාගත බිරිඳත් සැබවින්ම විවාහයට අකමැතිව සිටි කෙනෙක් බවයි උපාලි හිමි පවසයි. එය ඇත්තයි. ඇයත් අකමැතිව සිටියා තමා. මා මෙන්ම තවුස් දම් රකින්නටයි ඈත් සිතා සිටියේ. අපේ කර්මානුරූප බැඳීම මේ ජීවිත කාලයේදී අපව යලි ලං කරන්නට ඇත්තේ ඒ නිසා විය හැකි. මහා කස්සප හිමි පවසයි. පෙර විපස්සී බුදුන් වහන්සේගේ සමයේ ඔබ දෙදෙනා හවුල් කරගත් ජීවිතය ගැන පුවත මා අසා තිබෙනවා. ඔබ දෙදෙනා දිලිඳු බ්‍රාහ්මණ යුවලා. කොතරම් දිලිඳුද කීවොත් දෙදෙනාටම හවුලේ අඳින්නට තිබුණේ එකම උතුරු සළුවයි. ආනන්ද හිමි පවසයි. ඔබ දෙදෙනා කොතරම් දුප්පත් වුණත් තමන්ගේ නැති බැරිකම් ගැන සිතමින් තැවුනේ නැහැ. ඔබ දෙදෙනා වාර දෙකකට විපස්සී බුදු හිමියන්ගෙන් බණ දහම් අසා තිබෙනවා. එමෙන්ම ඔබ දෙපළගේ එකම උතුරු සළුව පවා සංඝයා වහන්සේලාට පූජා කළා. ඒ මහඟු පින්කම කළාට පසු මම ජයගතිමි, මම ජයගතිමි යැයි මහා හඬින් කියූ බව වාර්තා වෙනවා. සෝපාක හිමි පවසයි. තිරය පිටුපස සිට විපස්සී බුදු හිමියන්ගේ දේශනය අසා සිටි මහරජතුමාද මේ ජය හඬ ඇසේ මේ කවුදැයි විපරම් කළා. පසුව රජතුමා ඔබටත් ඔබේ බිරිඳටත් උතුරු සළු යැව්වා. ඔබේ දානමය පින්කම අගයමින් ඔබට හොඳින්ම සලකා රාජසභාවේ පුරෝහිත තනතුරද දුන්නා. බද්ධය හිමි එකතු කරයි. ඔබත් භද්‍රාත් හවුල් කරගත් ජීවිත කාල ගණනාවක් තිබෙනවා. මහා කස්සප හිමියනි, මේ අවසන් ජීවිතයත් එක්ව තවුස්දම් පුරන්නට දෛවයේ ලියවී තිබූ හැඩයි බක්කුල හිමි ප්‍රකාශ කරයි. ඇත්තෙන්ම එය එසේමය. මහා කස්සප හිමි පවසන්නේ දීප්තියෙන් දිදුලන දෑසිනි. තවත් එක් ජීවිත කාලයක ඔබ වහන්සේ මගේ පියාණන්ව සිටියා. අනුරුද්ධ හිමි පවසයි. මමත් ගරු සාරිපුත්ත හිමියන් සහ ගරු මොග්ගල්ලාන හිමියන් යන තිදෙනාටම තවුස්දම් රකින්නට යාමට උවමනා වුණා. මුලින් ඔබත් මෑණියනුත් අකමැති වුණත් අපේ සැබෑ අරමුණු තේරුම් ගත් පසු ඔබලා අපට අවසර දුන්නා. පසු කාලයක ඔබත් මගේ මවත් දෙදෙනාමත් ගිහි සැප හැරදා තවුස් දිවියට එළඹුණා. වාර්තාගත කිරීම උදෙසා මා මෙහිදී මෙසේ සඳහන් කරන්නට කැමැතියි. අනුරුද්ධ හිමියනි, ඔබ කී ඒ අවස්ථාව මහා කස්සප හිමියන් බුදුරදුන්ගේ පියාව ඉපදුන 6 වතාවෙන් එකක් පමණක් බව, තවත් දෙවතාවක ඔවුන් සහෝදරයන්ව ඉපදුනා. උපාලි හිමි එක් කරයි. ආනන්ද හිමි යලිත් කතා කරයි. ඔබේ දෙමාපියන් සරණ මංගල්‍යයේ කටයුතු පිළියෙල කරද්දී ඔබ භද්‍රාහට හසුණක් යවා තීරුම් කළා ඔබේ සැබෑ අරමුණ තවුස්දම් රැක නිවන් සෙවීම බව. ඇයත් ඔබට එවු ලිපියක සඳහන් වූයේ ඇයද එවැනිම අරමුණක සිටිනා බව. නමුත් ඔබේ දෙමාපියන් මේ ලිපි දෙකම එකිනෙකා අතට පත්වෙන්නට ඉඩ නොදී සොරාගත් නිසාම ඔබ දෙදෙනාම සරණ මංගල්‍ය පසුවනතුරු මේ ගැන දැනගත්තේ නැහැ. ඉතින් දෙමාපියන්ගේ අවශ්‍යතා මග හැරිය නොහැකි වූ නිසා ඔබ භද්‍රා කාපිලාණි හා විවාහ වුනේ දෙදෙනාටම ඇත්තේ එකම අරමුණක් බව නොදෙනයි. නමුත් අප විවාහ වුණා අඹුසැමියන් ලෙස එක් වූයේ නැහැ. මහා කස්සප හිමි පවසයි.
ඔබ වරක් මට කීවා විවාහයෙන් පසු ඔබත් බද්රාත් එකම සයනයක සැතපුන බව නමුත් හැම රැයකම ඔබ දෙදෙනා අතර සුවඳ මල් මාලයක් තබා නින්දට ගියේ ඉඳුරන්ට අවනත නොවෙන්නට ඔබ දෙදෙනා එකිනෙකාට දැඩිව ආදරය කළත් වසර ගණනාවක්ම අර ආකාරයට යා නොවි එහෙත් එක්ව ජීවත් වුණා දෙමාපියන් ජීවත් වූ තාක් ඔබලාට කිසිම දුකක් කරදරයක් නැතිව සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් වුණා නමුත් ඔවුන් මිය ගියාට පසු සියලු වස්තු සම්පත් දීපල වතු පිටි බලා ගැනීම ඔබ දෙපළට බාර වුණා දිනක් ගොවිපළවල් පරීක්ෂා කරද්දී හැම දෙයක්ම ඉක්මනින්ම වෙනස් වුණා නේද මහා කච්චායන හිමි විමසයි මහා කස්සප හිමි හිසසලන්නේ වසර 45කට පෙර වූ දෙයක මතකය සිහිපත් කරමිනි ජීවිතයේ මුල් වතාවට ඔබ අලුත් දැසකින් දුටුවා නගුලෙන් හානලඳ කුඹුරේ ඒ රේඛාවන්හි මතුවන කුඩා පණුවන් හා වෙනත් කුරුමිනි සතුන් කුරුල්ලන් විසින් බුදින ආකාරය එය දැකීමෙන් ඔබ මහත් කම්පණයකට හා භීතියකට පත් වුණා ආනන්ද හිමි පවසයි මට එක්වරම වැටහුණා මගේ ධන සම්පත්වල මූලය මේ අහිංසක සතුන් විනාශ වීම බව මං එක් ගොවියෙකුගෙන් ඇසුවා අර පොන්චි මරණ සියල්ලටම විපාක විඳින්න ඕනේ කවුද කියා ගොවියා පිළිතුරු දුන්නා මං හිතන්නේ ස්වාමීනි ඔබ වෙන්නේ ඇති කියා මා ගෙදරට ගිහින් මා නිර්මාණය කරන කර්මානුරූප පොදිය ගැන සිතන්නට වුණා මගේ සියලු ධන සම්පත බිරිඳට බාර දී මේ ගිහිගේ සදහටම හැර යන්නට හොඳයයි මා තීරණය කළා මහා කස්සප හිමි පවසයි නමුත් ඔබේ බිරිඳටත් මේ හා සමානම අත්දැකීමක් ඒ අතර ලැබී තිබුණේ තල ඇට වැපුරු තැන්වල කුරුල්ලන් කුරුමිනි සතුන් කන හැටි දැකීමෙන් ආනන්ද හිමි පවසයි ඒ මරණවල වගකීම ඇත්තේ අපවිත බව ඇයටද තේරුම් ගියා මේ නිසාම ගෙවිය නොහැකි තරම් මතු ජීවිත ගණනාවක දුක් විඳිය යුතු බවත් තේරුම් ගත්තා ඔබ ඔබේ සියලු වස්තු සම්පත් ඇයට බාර දෙන්නට සිතූ බවත් ඊළඟට තවුස්දම් රකින්නට සිතූ බවත් ඇයට කී විට ඇගේ අරමුණත් එහෙම බව ඇ හෙළි කළා ඉතින් ඔබ දෙදෙනා කඩවීදියෙන් කසාවත්‍රත් පාත්‍රත් ගෙන්වාගෙන එකිනෙකාගේ හිසකෙස්ද සිඳගත්තා නිවහනෙන් පිටව විට දෙදෙනාම එක්ව සම්මුතියකට පැමිණියා අප මෙලොව රහතුන් වහන්සේලා යන මග සොයා යන්නට කැපවෙමු කියා ආනන්ද හිමි පවසයි ඔබ දෙදෙනා මුලින්ම ගම්මානයේ මැදින් ගමන් ගන්නට ඇත්තේ කාටවත් නොපෙනී අනුරුද්ධ හිමි පවසයි නමුත් දෙවෙනි ගම්මානයට යන විට ඔබව ඔවුන් හඳුනාගත්තා ඔබලාට වැඩ කළ සේවකයුනුත් ඒ පවුල්වල අයත් හඬා වෙලපෙමින් වැඳ වැටෙමින් කියා සිටියේ ස්වාමීනි ඔබ වහන්සේ අප අනාථ කරන්නටද හදන්නේ කියා ඔබ පිළිතුරු දුන්නා අප මේ ලොව ගිනි ගන්නා ගයක් විලසින් දුටුවා ඒ නිසා අබිනිෂ්ක්‍රමණයට යනවා දාස දාසියන්ට නිදහස දී ඔබලා ඉදිරියටම ගියේ ඒ ගම් වාසීන් කඳුලෙන් නහවමින් මා දන්නා පරිදි ඔබගේ සුන්දර බිරිඳ ඔබට අඩි කීපයක් පසුපසින් ගමන් ගත්තේ චාරිත්‍රානුකූලව බක්කුල හිමි පවසයි නමුත් එය නුසුදුසු යැයි සිතූ ඔබ බද්රාට පැවසුවේ දෙදෙනා වෙන්ව මාර්ගයන් දෙකක යා යුතු බවයි මට ජීවත් වන තුරා ඒ මොහොත අමතක වන්නේ නැහැ බද්රා ඒ සුන්දර දෑසින් මා දෙස බලා අනන්ත අවබෝධයෙන් සිනාසුණා ඈ මා ඉදිරියේ නැමි අනතුරුව මා වටා තුන් වතාවක් පැදකුණු කරමින් ගමන් කළා ඈ කීවා අප අතර අනන්ත වාරයක් තිබුණ මිතුදම හා සම්බදතාව අද අවසන් වෙනවා ඔබ දකුණට ඇති මාර්ගයේ යන්න මා අනෙක් මාර්ගයේ යන්නම් කියා තම ජීවිතයේ තීරණාත්මක මොහොත සිහිපත් කරමින්
මහා කස්සප හිමේ මොහොතකට නිහඬ වෙයි. භද්‍රා අවසානයේ බුදු හිමියන් වෙත මග සොයා ගොස් ජේතවනාරාමේදී උන්වහන්සේගේ දහමට සවන් දුන්නා. ආනන්ද හිමි පවසයි මේ වන විටත් මෙහිණි ශාසනයක් තිබුණේ නැහැ. ජේතවනයේට නුදුරු තැනක තවත් කණ්ඩායමක් සමග ඈ රැඳුණා. වසර 5කට පසු මෙහිණි සසුන ඇති වූ විට ඈ මහණැවි ඉක්මනින්ම රහත් ඵල ලැබුවා. සමහර විට මෙය ජනප්‍රවාදයක් විය හැකි. ඇතැම් විට විය නොහැකි නමුත් භද්‍රාත් ඔබත් දෙමගක ගිය මොහොතේ භූමිකම්පාවක් ඇති වූ බවත් බුදු හිමියන්ට එය දැනුණ බවත් මා අසා තිබෙනවා. එයින් අදහස් වුනේ අසාමාන්‍ය ශ්‍රාවකෙක් උන්වහන්සේ දක්නට මග එන බවලු. මේ නිසාම බුදු හිමියන් ගව් පහක් දුර මහා තිත්තේ වෙතට පාගමනින් වැඩියා. මේ නාලන්දාව හා රජගහනුවර අතර තැනක්. උන්වහන්සේ ඒ වැඩියේ අනාගතයේ දිනක දූතාංගදරයින් අතර අගතැන් ගන්නා වූ ඔබ වහන්සේ හමුවීමටයි. දැන් ඉතින් ඔබ වහන්සේම කතාවේ ඉදිරිය පැවසුවොත් යහපති. අනුරුද්ධ හිමි පවසයි. යහපති කියමින් මහා කස්සප හිමි කතාව ආරම්භයි. නාලන්දාව හා රජගහනුවර අතර බුදු හිමියන් දිඹුල් ගසක් සෙවණේ මා එනතුරු වැඩ සිටියා. මා එළඹෙන විටම උන්වහන්සේගේ ප්‍රභාව මා ඈත තියා දුටුවා. මගේ ගුරු හිමියන් මුණ ගැසුණු බව මා වටහා ගත්තා. මා මොහොතක් හෝ නොනැවති උන්වහන්සේ වෙත දුව ගොස් ඒ දෙපා අසල වැඳ වැටුණා. මාගේ ගුරු සම්බුදු සමිඳුනි, මා ඔබේ ශ්‍රාවක, ඔබේ සසුනේහි පැවිදිවන්නට මට අවසරයයි මා සිතනවා. ඔබේ සසුනේහි පැවිදිවන්නට මට අවසරයයි මා කියා සිටියා. මහා කරුණාවෙන් මා දෙස බැලූ උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් මා පැවිදි කොට මට අනාගතයේදී වැදගත් වන බොහෝ වැදගත් දේවල් තුනක් මට හෙළි කළා. මුලින්ම උන්වහන්සේ දේශනා කළේ මා තීරණගෙන භික්ෂුවකට උපදෙස් දෙන්නට පෙර ඒ භික්ෂුන් වහන්සේලා අතර ඇති වයස පසුබිම හැකියාවන් ශක්තිය හා දුබලතා සලකා බලන ලෙසයි. දෙවනුව උන්වහන්සේ පැවසුවේ මා ධර්මයට සවන් දෙන හැම විටකම පූර්ණ අවධානයෙන් යුතුව එයට සවන් දෙන ලෙසටයි. තුන්වෙනුව හැම විටම මගේ සිරුර හා ඉඳුරන් ගැනද සිතුවිලි හා ක්‍රියාවන් ගැනද සිහියෙන් සිටිය යුතු බවයි. බුදුන් වහන්සේ මේ උපදෙස් දුන් පසු අප දෙදෙනා රජගහනුවර වේළුවනේ දෙසට ඇවිද ගියා. යන අතරේ බුදු හිමියන්ට විවේක ගන්නට අවශ්‍ය වුණා. මේ නිසා ගස් මුලක් වෙත නැවතුණා. මා මගේ දෙපට සිවුර සතරට නමා උන්වහන්සේට අසුන් පැනවූයේ එයින් මට බොහෝ කාලයකට යහපතක්ම වෙන බැවින්. එසේ කොට බුදු හිමියනි, කරුණාවෙන් මේ චීවරය පිළිගන්න කියා කීවා. එවිට උන්වහන්සේ ඇසුවා, කස්සප, මාගේ මේ පරණ දිරාගිය සිවුර ඔබට අඳින්නට හැකිද කියා. මා අපමණ සතුටෙන්ම කීවා, සැබවින්ම ස්වාමීනි, බුදු හිමියන්ගේ පරණ චීවරය මට අඳින්නට හැකි. එය මා මුළු ලොවම ඇති හැම දෙයකටම වඩා අගය කරනවා කියා. කස්සප හිමියනි, බුදුරදුන් සමග සිවුරක් කුවමාරු කරගත් එකම භික්ෂුව ඔබයි. බුදුන් වහන්සේ ඉවතලන චීවරයක් අඳින්නට කිසිම සාමාන්‍ය මිනිසෙකු සුදුසු නැහැ. මේ ක්‍රියාවේ යම් කිසි විශේෂත්වයක් ඇතැයි හැඟෙනවා. භද්දිය හිමි පවසයි, බුදුන් වහන්සේ එවන් විශේෂිත දෙයක් පැවසුවේ නැහැ. ඒ අවස්ථාවේ උන්වහන්සේ එය සාමාන්‍යයෙන් කරුණාවෙන් කළ දෙයක් ලෙසයි පෙනුනේ. තවද මා එදිනම සසුන්ගත වූ නවක භික්ෂුවක්. ඇතැම් විට මට කරුණාව පෑමට උන්වහන්සේ ඉබේම එවන්නක් කරන්නට ඇති. එය එසේ සිදුවීම ගැන මා ඉතාම කෘතඥ වුණත් එය විශේෂ අරුතක් ඇති සිදුවීමක් යැයි මා සිතන්නේ නැහැ.
මහා කස්සප හිමි පවසයි මා සිතන්නේ ගරු හිමියනි එය වැදගත් කරුණු දෙකක් පින්නම් කරනවා කියා එකක් ඔබට අනෙක අප හැමට ඔබ එදින පටන් කිසි විටක ඒ සරල දෙවියන් ඈත්ව ගියේ නැහැ එය අනෙක් භික්ෂූන් වහන්සේලාටද ආදර්ශයක් වුණා අනුරුද්ධ හිමි ආරම්භයි අනික අපි හැම දිනාවම දැනුවත් කළේ බුදු හිමියන්ගේ මහා පරිනිර්වාණයෙන් පසු භික්ෂූන් වහන්සේලා අතර නායකත්වය ඔබ වහන්සේට පැවරින බවයි බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට පසු එසේ කිසිවෙකු නාමිකව පත් නොකළ බව ඔබ හොඳින්ම දන්නවා අපේ නායකයා වන්නේ ධර්මයත් විනයත් දෙකයි හැමදාමත් මා එය විශ්වාස කරනවා යයි මහා කස්සප හිමි නිසකවම පවසයි ස්වාමීනි මේ මුල් සංගායනාව පිළියෙල කිරීමට ඔබ නායකත්වයේ දුන්නා ඔබ වහන්සේ මේ සංගායනාව කැඳවීමට හේතුත් මා හොඳින්ම තේරුම් ගත්තා ඔබ වහන්සේ එවන්නක් කළේ භික්ෂූන් අතර දැන් නායකත්වයේ ගන්නේ කවුදයි පෙන්වීමට නොවේ නමුත් ඔබ වහන්සේට බොහෝ අය සංඝ පීත්‍රෝයයි ඇමතීම ගැන මට ඉතාම සතුටුයි තවද මේ සංඝ සමාජය ස්ථාපිතව පවත්වා ගැනීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ගැනද මට සතුටුයි ධර්මයත් රැකිනවා මේන්ම අනාගත පරම්පරාවන්ට බුදු හිමියන්ගේ ජීවිතයෙන් හා උගන්වීම් වලින් මහා සෙතක් සිදු වෙනවා මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතුය මහා කස්සප හිමියනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හතක්ම ඔබේ සිරුරේ පිහිටා තිබෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණේ බුදු රදුන්ගේ ශ්‍රී දේහයේම පමණයි දැනට ජීවමාන වූ හෝ හැරගිය හෝ කිසිදු රහතුන් වහන්සේ නමකගේ සිරුරේ පුරුෂ ලක්ෂණු පිහිටියේ එකක් හෝ දෙකක් පමණයි මේන් පෙනෙන්නේ ඔබ වහන්සේ මේ කාර්යයට තෝරා ගැනුනේ ඊට සුදුසුම නායකයා නිසා යැයි බද්දිය හිමි පවසයි මහා කස්සප හිමියෝ හිස නැඹුරු කරගෙන නිහඬවම සිටිති තමාගේ ශරීරයේ පිළිබඳව පුද්ගලික සවිස්තරවලට කෙනෙක් එතරම් උනන්දු වන්නේ මන්දයි ඔහුට සිතෙයි මේ මහා පුරුෂ ලක්ෂණවලට එතරම් විශේෂත්වයක් දක්වන්නට ඔවුන්ගේ නිහතමානීත්වය ඉඩ නොදෙයි මුළු ජීවිත කාලය පුරාම ඔහු ඒවා කෙරෙහි කිසිදු සිතවිල්ලක් යොමු නොකළ අතර ඔහු උපන්දා පටන්ම වෙනත් අය ඒ ලක්ෂණ කෙරෙහි සැලකිල්ල දක්වා ඇත එවත්නි අප යලිත් කතාවට බසිනවා නම් මා කියන්නට කැමැති මහා කස්සප හිමි භික්ෂූත්වයට පත්ව දින 7කින් රහත් ඵල ලැබූ බව ආනන්ද හිමි පවසයි පසුව ඔබ වහන්සේම මට ඒ බව හෙළි කළා සබද දින 7ක්ම මම දන් වැළඳුවේ විමුක්තිය නොලද්දෙකු ලෙසටයි ඉන්දින් 8වැනි දිනේ මා රහත් ඵලයේහි අවබෝධය ලබා ගත්තා යැයි ඔබ වහන්සේ පැවසුවා අනුකාරක සභාවෙහි සියලු දෙනා මහා කස්සප හිමියන්ගේ ප්‍රකාශය ගැන මෙනෙහි කරන අතරේ තම තමන්ගේ ඒ ලද අවබෝධය ගැනද සිතති මහා කස්සප හිමියනි බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මය දේශනා කිරීම ඔබට පෙවඩුවා උන් වහන්සේ ඔබ වහන්සේට කියා සිටියේ කස්සප භික්ෂුන් උනන්දු කරවන්න කියායි ධර්මය වටහා දෙන්න කියායි කස්සප ඔබ හෝ මා සංඝයා වහන්සේලාට ධර්මය දේශනා කිරීම හා ඔවුන් දිරිමත් කිරීම කළ යුතුය කියායි ඔබ වහන්සේ තරම් දක්ෂ ලෙස සිත් කාවදින ලෙස හැම රහතුන් වහන්සේටම ධර්මය දේශනා කරන්නට බැහැ පුන්න හිමි පවසයි ආනන්ද හිමියනි මා අද දින මෙවන් ප්‍රශංසාවන්ට ලක ලෑස්ති වී සිටිය යුතු බව කලින් පැවසුවා ප්‍රශංසාවන් මට බාරගත හැකි නමුත් මෙවන් විස්තරයක් නම් සිතා ගන්නට බැහැ මහා කස්සප හිමි පවසයි
අපට ඔබ වහන්සේගේ ජීවිතයේ සිදුවීම් සිහිපත් කරන්නට අවස්ථාව ඇත්තේ එක්වරක් පමණයි. මේ සංඝායනාව අවසන් වූ පසු අප කවදා කෙලෙස හමු වේද නොවේද කිව හැකිද? කෙසේ වුවද අද සැන්දෑවේ අපේ රැස්වීම අවසාන වීමට ආසන්නයි. මා දන්නවා ඔබ වහන්සේ ඉතිරි ප්‍රශංසාද ඇතනම් බාර ගනීවි කියා ආනන්ද හිමි පිළිතුරු දෙයි. ඔබ වහන්සේගේ නොසැලෙන ගතිය ගැන අප කවුරුත් දන්නවා. එසේම වනදහනේ ස්වභාවික සරල ජීවිතයට ඇති නැඹුරු බවද අප දන්නවා. ඔබ වහන්සේට එතරම් අපහසුතා නොවිද පහසුකම් ඇති විහාරයක වසන්නට පවා බැරි වුණා. එයයි මහා කච්චායන හිමි සිනහවකින් පවසයි. මට විවේචන භාරගත නොහැකිය යන ඒ කියමන මා නොසලකා හරින්නම්. මේ සන්ධ්‍යාවේ සියලු කටයුතු අවසන් කොට අපේ භාවනාවන්ට එළඹෙන්නේ නම් මා කෘතඥ වෙනවා. අද දවස ඉතා දිගුයි. මට නම් එය යම් තරමක අභියෝගයක්. මහා කස්සප හිමි පවසයි. අද දවසේ කටයුතු අවසන් කරන්නට පෙර මහා කස්සප හිමියන් ගැන තව එක් කතාවක් කියන්නට මා කැමැතියි. මා සිතන්නේ එය අප වාර්තාගත කළ යුතුයි කියා බක්කුල හිමි මෙහිදී කතා කරයි. අවශ්‍ය නම් එය පවසන්න යයි මහා කස්සප හිමි කියයි. වසර කිහිපයකට පෙර බුදුන් වහන්සේ මහා කස්සප හිමියනුත් මේ නුදුරු ගම්මානයක පිඩුසිඟා වැඩියා. බුදුන් වහන්සේගේත් මහා කස්සප හිමියන්ගේත් ශාරීරික සමානකම් බොහෝ දුරට එක සමාන පෙනුම ගැන මේට පෙරත් නොඑක් වතාවල බොහෝ දෙනා කතා බහ කොට තිබෙනවා. සැබවින්ම මහා කස්සප හිමි බුදු හිමියන්ට වඩා මදක් උසින් අඩුයි. ඒ හැරෙන්නට එක සමාන නිසා බොහෝ අයට මේ දෙදෙනා වෙන්කොට හඳුනා ගන්නට බැහැ. දෙතුන් වතාවක් දෙවිවරුන්ටත් මහා බ්‍රහ්මයාටත් මේ පැටලීම සිදු වුණා. බක්කුල හිමි පවසයි. මහා කස්සප හිමි ඒ සිදුවීම සිහිපත් කරද්දී මුවගට සිනහවක් නැගෙයි. මහා කස්සප හිමි තමන් මේට පෙර බොහෝ වතාවක් ගිය මගක් ඔස්සේ බුදු හිමියන් කැටුව ගියා. වයසක ගැහැණියක් පිටතට අවුත් මහා කස්සප හිමියන් ගණන් නොගෙන බුදු හිමියන්ගේ පාත්‍රයට දන් පිළිගැන්වුවා. අනතුරුව ඈ එක් වනම හිස ඔසවා බුදුන් වහන්සේ දෙස බලා මහා කස්සප හිමියන් දෙස බලා තමා වැරදි පාත්‍රයට දන් පිළිගැන්වූ බව තේරුම් ගත්තා. ඇයට උවමනා උනේ වෙන කිසිවෙකුට නොව මහා කස්සප හිමියන්ට දන් පිළිගන්වන්නයි. මහල්ල බුදුන් වහන්සේ වෙතට ගොස් උන්වහන්සේගේ ශුද්ධ වූ පාත්‍රයට අතලා උන්වහන්සේට පිරිනැමූ දන් යලිත් පිටතට ගත්තා. ඔබ හැම දන්නා පරිදි බුදුන් වහන්සේ ආරක්ෂා කරන නොයිකුත් අදිසි බලවේගයන් තිබුණා. මේ නිසාම ඇයට පිටතට ගන්නට හැකි වූයේ තමා පිළිගැන්වූ කොටසම පමණයි. බක්කුල හිමි පවසයි. බුදුන් වහන්සේ කුමක් කළාද කුමක් කීවාද? සෝපාක හිමි විමසයි. උන්වහන්සේ ඉදිරියට නිත්‍යමාගෙන කිසිම ප්‍රතිචාරයක් නැතිව නිසල්මනීම සිටියා. බක්කුල හිමි පවසයි. බුදු හිමියන්ගේ පාත්‍රයෙන් ගත් දාණයට මහල්ල කුමක් කළාද? මහා කච්චායන හිමි විමසයි. ඈ මහා කස්සප හිමියන් වෙතට ගොස් ඒ දන් උන්වහන්සේගේ පාත්‍රයට පිළිගැන්නුවා. බක්කුල හිමි විශ්මයෙන් පවසයි. නිහතමානීව සිහිනුවණින් හා විමසීමෙන් ක්‍රියා කරන මහා කස්සප හිමිට මේ මොහොතේ සිතුණු දේ සිතාගත හැකිද? මෙය ඔබ වහන්සේට අසීරු අවස්ථාවක් වෙන්නට ඇති නේද? උපාලි හිමි උන්වහන්සේගෙන් අසයි. එය ඔබ වහන්සේලාට සිතා ගන්නට නම් බැහැ. මහා කස්සප හිමි පවසයි. එවන් දෙයක් තම තමන්ට වූවා නම් කෙසේ හැඟේදැයි ගුහා ගර්භයේ වූ රහතන් වහන්සේලා විමසිලිමත් වෙති. මට සැබවින්ම හිතුනේ අර අසරණ මෙහෙල්ල පව් පුරවා ගන්නට ඇතිය කියා. බුදුන් වහන්සේ මහදිහා බලා සිනාසුනා පමණි. අනතුරුව උන්වහන්සේ
ඊළඟ නිවහනට ළඟාවී එහි බලා සිටි අයගෙන් දානේ පිළිගත්තා. කිසිම දෙයක් සිදු නොවන ලෙසට ඒ ගැන කතා කළේවත් නැහැ. ඒ වයස්ගත ගැහැණිය කුමක්ද කළේ? අනුරුද්ධ හිමි විමසයි. මගේ පාත්‍රයේ දන් තැබූ ඇය මට වැඳ යලි නිවහනටම ගියා. ඇය කළ දේ ගැන ඇයට කිසිම හැඟීමක් වූයේ නැහැ. මහා කස්සප හිමි පිළිතුරු දෙයි. බුදු හිමියන් නම් කියාවේ ඇය නිර්දෝෂයි කියා. ඇගේ චේතනාව වූයේ උන්වහන්සේට අවමානයක් කරන්නට නොවේ. ඒ බුදුන් වහන්සේ බවවත් ඇය දැන සිටියේ නැහැ. ඇයට උවමනා වුනේ මහා කස්සප හිමියන්ට දන් පිළිගන්වන්නම පමණයි. බක්කුල හිමි පවසයි. චේතනාවත් සමාජයට උචිතසේ හැසිරීමේ රීතියත් දෙකක් බව අපට කිව හැකියි. කිසිවෙකුගේ නොහොබිනා හැසිරීම විවේචනය කිරීම භික්ෂූන් වහන්සේලාගේ පුරුද්දක් නොවේ. එසේ විවේචනය කරන්නේ වෙනත් භික්ෂූන් වහන්සේලා ගැන නම් පමණයි. උපාල හිමි පවසයි. මහා කස්සප හිමියනි, ඔබ වහන්සේ නම් එසේ භික්ෂූන් කීපවර විවේචනය කර තිබෙනවා. මහා කස්සප හිමි දිදුලන දෑසින් යුතුව සිනාසෙයි. කෙසේ වුවත් එය හොඳ කතාවක්. අද දින කතාබහ අවසන් කරන්නට එය සුදුසුයයි මට සිතුණා. ඔබ වහන්සේට එය ප්‍රශ්නයක් නොවේයයි මම හුදෙක්ම සිතනවා. බක්කුල හිමි මහා කස්සප හිමියන්ට පවසයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මහා කස්සප හිමි සංසුන්ව පිළිතුරු දෙයි. මොහොතක නිහඬියාවකට පසු මහා කස්සප හිමි කතා කරයි. මා ඔබ හැමට තුති පුදනවා. මේ වැදගත් කාර්යයට සහභාගී වීම ගැන පමණක් නෙවෙයි, මගේ පරණ තාලේ දැඩි ගති අවබෝධ කර ගැනීම ගැන. වසර 43කට පෙර මා බුදු හිමියන් මුණ ගැසුන තැන් පටන් භික්ෂූන් වහන්සේලාගේ ධර්මයේ නිර්මල බව රැක ගන්නටත් අන් අයට ආදර්ශයක් වෙන විදිහට ජීවත් වීමටයි තැත් කළේ. මා අතින් යම් දෝෂයක් වී නම් මා සමාව අයද සිටිනවා. මහා කස්සප හිමි දැඩි නිහතමානීත්වයෙන් අවසන් කරයි. සමාව ගන්න අවශ්‍ය නැහැ හිමියනි. ඔබ වහන්සේ කළ සේවාව ගිනිය නොහැකි ලෙස ඉතිහාසයේ සටහන් වෙනවා. ආනන්ද හිමි පවසයි. මේ සංගායනා කාලය තුලදී අද මා කළාක් මෙන් ඉදිරියේදී ඔබ වහන්සේලා කීප දෙනෙකුට තම තමන් පිළිබඳව විස්තර කරනු ලැබීමට අවස්ථාවක් ලැබේවි. එය නිසකයි. ඔබ සැම එවිට විනීතව සංසුන්ව රැඳේවි යැයි මා සුභ ප්‍රාර්ථනා කරන්නම්. වැඩි මහලු භික්ෂූන්ට ගරු බුහුමන් දක්වන රහතුන් වහන්සේලා පැමිණි විලසම නිහඬව වෙන්ව යති.